ප්‍රතිවරේ ආණ්ඩුව ඉහ ඉඳිද්දි මුළු රටේම ඉන්න සියලු බලවේග එක තැනකට ගන්න ඕන ප්‍රතිපත්තියක්. මහලේකම් කියනවා ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඒගොල්ලගේ නැහැ කියලා. ඉතින් පොදු ජන පෙරමුණ සහ ජනාධිපතිවරයා බලයටපත් කරේ ඒගොල්ලෝ නම් ඒ අයගේ එකඟතාවයක් ලබාගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕන. දෙවෙනි එක තමයි දැන් මේ වෙලාවේ මේ පොලිස් බලතල දෙනවද ඒව නෙමෙයි කතාව. මොකද පළාත් සභාවට බලතල දෙනවා නම් ඉස්සෙල්ලා පළාත් සභාව ඡන්දෙ තියන්න ඕනේ. පළාත් සභාව කියන එක පැරලයිස් කරලා තියෙන්නේ, දුර්වල කරලා තියෙන්නේ, නැත්තම් මේ අඩපණ කරලා තියෙන්නේ අපි කවුරුත් නෙමෙයි. ඉතින් ඒ නිසා පළාත් සභාව ඉස්සෙල්ලා පවත්වන්න, පළාත් පාලන ඡන්දෙ පවත්වන්න. ඒ කිසිවක් නැතුව දැන් කියනවා මේ උතුරට බලතල දෙන්න කියලා. ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා ප්‍රධාන වශයෙන්ම මේ ජනතාවගේ ඡන්දේ හරි තීරණාත්මකයි කියලා ජනාධිපතිතුමා හිතන ජනාධිපතිවරණ. ඉතින් ඒකට කරන්න තියෙන එතුමා දැන් කරන්න යන වැඩේ අවුරුද්දක් කියන්නේ පොඩි කාලයක්. එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයට දාලා ඉදිරිපත් කරාම හැටි. ඉදිරිපත් කරන ප්‍රශ්න දෙන්න. දැන් ජනාධිපතිවරයාට මේ රටම සමගි කරන්න අවස්ථාවක් හම්බෙනවා. හැබැයි එතුමාට ඒ හැකියාව තිබෙද්දි එතුමා කරන්න මේක තව තවත් බෙදලා එතුමාට බලයට එන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් කියලා එතුමා කල්පනා කළා. ඉතින් අපි ජනාධිපතිවරයාට කියනවා මේ රට ගොඩනගන්න සිංහල දෙමළ මිත්‍රත්වයේ ගොඩනගන්න හොඳම අවස්ථාව මේ අපි මුහුණ දීලා තියෙන භයානක ආර්ථික අර්බුදය. ඒ අර්බුදය පාවිච්චි කරලා ජාතික පිළිවීමක් කරලා රටේ තියෙන දැවෙන ආහාර මූලික දේශීය ප්‍රශ්නකට අපි උත්තරයක් දෙන්න. ඒක කරන්නේ නැතුව එතුමා දැන් මේ වෙන දේශපාලන ක්‍රීඩාවක තමයි අපි අපේ අදහස් අපි පළ කළා. පළාත් සභා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වෙලාවක් නෙවෙයි මේ. මේ වෙලාවේ උතුරට බලතල දෙනවද පළාත් සභාවට දෙන බලතල පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ මුළු මහත් රටම එකතු වෙලා ඒ අයට වගකීම් දීලා ඒ දිස්ත්‍රික්වල සංවර්ධන ව්‍යුහයක් අපිට හදන්න පුළුවන්. හදලා ජාතික පිබිදීමක්, ජාතික සංවර්ධන පිබිදීමක් ඇති කරන්න. අපේ වගාව සම්බන්ධයෙන් ඒ වගේම අපි ගත්තොත් අපේ කම්මාන්ත ඇති කිරීම සම්බන්ධයෙන් මධ්‍ය පරිමාණ ව්‍යාපාරික උඩට ගැනීම සම්බන්ධයෙන් දැවැන්ත පිපිදීමක් අපි ඇති කරන්නේ. අද වෙලා තියෙන කර්මාන්තකාර ටික සල්ලි ටික ගේන්නේ. මොකද හේතුව ඩොලරේ ස්ථාවර භාවයක් නැහැ. සාමාන්‍ය මාසෙකට ඩොලර් බිලියනක් එන්න ඕනේ. ඉතින් අපේ දේශීය කර්මාන්තකරුවත් කැමති නැහැ තමන්ගේ සල්ලි ටික විවෘතව රට ඇතුළට ගේන්න. ඉතින් ඒක නිසා මේ ඩොලරය ස්ථාවිත, ඒ කියන්නේ ඩොලරේ එහෙම යන එක නිකන් අර උඩ යනවා යට යනවා අඩි 10න් 15ට එහෙම යන්න බෑනේ. ඒ කියන්නේ රුපියලකින් දෙකකින් නම් කමන්නේ. හිටි ගමන් 10කින් බහිනු, ආයෙ 10කින් නගිනු. ඉතින් මෙවැනි වාතාවරණයක් පිළිබඳව අපේ කරුණු අපි පැහැදිලි කරා. දැන් මේ පළාත් සභා බලතල පළාත් සභාව රස් දෙනවද නැද්ද කියන එක නෙමෙයි. මිනිස්සුන්ට පාන් කියන්න බැරුව ඉන්නේ. හැමතැනම හොරු. අනිත් පැත්තෙන් කුඩු පැතිරිලා. මිනිස් කර්මාන්ත කඩා වැටිලා. ඉතින් මේකට විසඳුමක් අපි ඔක්කොම එකතු කරලා කරනවා මිසක් මේ කරන වැඩෙන් වෙන්නේ රට තවත් ජීවිතයකට ගමන් කරන්න කියන එක අපි බොහොම පැහැදිලි කරා. අද අවශ්‍ය ප්‍රතිපත්තියක් උඩ ජාතික එකමුතුව ඒ සඳහා අපි සාකච්ඡා ගණනාවක් කරගෙන යනවා මුළු